ਆਪਣਾ ਜਿਹੜਾ ਆਈਏ ਬਾਰ ਦੋ ਦੱਦ ਬਾਰ ਦੋ ਤਾਂ ਬਾਰ ਦੀ ਨਹੀਂ ਵਰਦਾ ਹੋ ਜਾਂਦਾ ਸੀ ਅਭੀ ਤਾਂ ਬਾਰ ਦੀ ਦਾ ਨੇ ਕਹਿ ਗੱਲ ਦੀ ਸੀ ਕਿ ਨਾਮ ਯੋਜਨਾ ਲਾਈਫ ਸਟਾਈਲ ਦਾ ਸੰਪੂਰਨ ਕਰਲਾ ਅਦ ਹਵਸ ਹੋ ਕਿਟ ਉਦੇਟ ਇਹ ਨਾਮ ਯੋਜਨਾ ਬਾਰ ਦੇ ਬਰਾ ਮਿੱਤੇ ਦਾ ਪਰਕੁਲ ਮੰਚੇ ਵਾ ਬਾਰ ਦੇ ਪਰਕੁਲ ਨੇ ਇਹ ਤਾਂ ਅੰਤਿਮ ਦਿਨ ਹੈ ਸਾਮਾਨਿਕ ਆਪੀ ਸਿਵਿਕਾ ਖੈਤੀ ਰਾਪੇ ਪਕਸ਼ੇ ਨਾਮ ਯੋਜਨਾ ਬਾਰ ਦੇ ਨੇ ਅਵਸਾਨ ਦਵਸੇ ਸਮਾਰਾਏ ਕਲਿੰਗ ਦੇ ਨੇ ਨੈਕਤ ਬਦਨਵਾ ඉතින් අපිත් අර නැකත් බලන කට්ටිය කැමති අය අනුව අපි හොඳ වෙලාවක් බලලා දෙනවා. ඒ කියන්නේ ගැටලුවකුත් නැහැ මේ සැරේ නාම යෝජනා බාර දෙන්නේ. දැන් මොකද කට්ටිය වැඩි, නාම යෝජනා වැඩි, ඉන්න පුද්ගලයන් පිරිස වැඩි. ඒක අසාධාරණයක් වෙන්න පුළුවන්. ගැටලු තියෙනවා කියන්නේ සජබෙන් ඉල්ලන්න ඉල්ලන ප්‍රමාණය වැඩි. ඒ කියන්නේ සජබෙත් එක්ක එකතු වෙලා ඉන්නන්න ඕනේ කියලා ගොඩක් අය ඉන්නවා. ඒ නිසා ඒවා නිරාකරණය කිරීම සඳහා ආලේකම් ප්‍රමාණයට ලොකු කාර්යභාරයක් තිබුණා. සන්ධානයේ මහලේකම්වරයා හැටියට මට සිදු වුණා සන්ධානයේ සියලු අය පාර්ශ්වකරුවන්ට අවශ්‍ය නියෝජනය ලබා දෙන්න. ඒ නිසා ඒ සංකීර්ණ තත්වයෙන් අපි ගොඩ ගිහිල්ලා හොඳ ටීම් එකක් දාන්න. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ පොඩි අරුබුදයක් තියෙනවා නේද? තාම අසංගල නැහැ. දැයිසේ මහත්තයම මොකද? නෑ එහෙම අරුබුදයක් නැහැ. මේ වෙලාවල් මං කිව්වේ ගොඩක් අය වෙලාවල් බලන් ඉන්න හොඳ වෙලාවල් එමේදී වෙලාව අප ගමන් අත්සන් කරයි. මාල් මාතිය රැල්ලත් එක ඔබතුමා නියෝජනය කරන දිස්ත්‍රික්කේ කොහොමද? අභියෝගයක් වෙයිද? අපි හැම වෙලේම හිතන්නේ නැතිවරණයක හැම වෙලේම අභියෝගයක් තියෙනවා. ඒ අභියෝගයෙන් ජය ගන්න ඕනේ කියලා. එහෙම නැත්නම් අපි දිනලා ඉවරයි කියන මානසිකත්වයෙන් වැඩ කරන්නේ නැහැ. ඒ අභියෝගයත් එක්ක අපට මේ රටේ මිනිස්සුන්ට එක පැත්තකින් අනුර කුමාර දිසානායක මැතිතුමා ජනාධිපති වුණාත් එක්කම එතුමා මේ රටේ හොරුවල්නවා කියන වැඩ කටයුත්ත අකුරට හරියට කරනවා නම් මේ රටේ ආර්ථිකය ගොඩ ගන්න පුළුවන් හොඳම ටීම් එක. මේ රටේ දක්ෂම කණ්ඩායම මේ රටේ ආර්ථිකය මේ රට පොහොසත් කරන්න පුළුවන් ටීම් එක සජබෙන් ඉන්නවා. ඒ නිසා මේ පාර්ලිමේන්තු මැතිවරණයේදී සුදුසුම කණ්ඩායම බහුතරයක් ඉන්න ඕනේ කණ්ඩායම සජබේ කියන එක මේ රටේ මිනිස්සු හිතනවා. ඒ නිසා අපි හිතනවා ඒ අභියෝගය අපිට ජය ගන්න පුළුවන් ආණ්ඩු පක්ෂයක් හැටියට අපිට පත් වෙන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. දැන් ඊයේ රංජන රාමනායක අපි දැක්ක අලුත් දේශපාලන පක්ෂයක් පිටවනවා. එතෙන්ට ගියා මේ දැන් සමගියම හිටපු මන්ත්‍රීවරයෙක් සුරේෂ් අඩවිල් අඩවිල් සුරේෂ් මහත් මන්ත්‍රීතුමා. එතුමා දැන් ආණ්ඩුවට ගියානේ. දැන් මේක එතකොට මේ දැන් ඔබතුමාලා හදන්නේ කොහොමද පාර්ලිමේන්තුවේ වැඩි බහුතරයක් අරගෙන අගමැති ධුරය ප්‍රතිපේමදාස මහත්තයට දෙන්නනේ. ඒකට බැරි පුළුවන් නේද? නෑ ඉතින් ත්‍රිවිල් පක්ෂ දැන් V8 පක්ෂ බවට පත් වෙලා තියෙනවා. ඔබ දකින්නවානේ. ඊළඟ ගියා අය දැන් ආණ්ඩ පක්ෂ කියලා V8 වල යනවා. හැබැයි සමහර V8 වල ගියා අය ත්‍රිවිල් පක්ෂ බවට පත් වෙලා තියෙනවා. අපි හැමදාම ගියේ බස් එකේ වගේ. ඒ බස් එක අපි හැමදාම පුරවගෙන යනවා. අපි වෙනස් වෙන්නේ අපි හිතනවා අපේ කාර්යයට කරගන්න පුළුවන්. ඒ නිසා මේ කොහෙන්ද ත්‍රිවිල් පක්ෂ හැදෙනේවා කැඩෙනේවා අපිට ගානක්ම නැහැ. ඔය බස් එකේ ඕන ඕන තර නවත්තන්න නැද්ද බහින්නේ? බස් එක නවත්තනවා. හැබැයි බස් එකට නගින්න ඔක්කොම රට දෙන්නේ නැහැ. මේ රටේ මිනිස්සු තෝරන අය විතරයි බස් එකේ නැග ගන්න අපි ලෑස්ති. මොකද අපිත් වෙනස් වෙනවා. මේ රටේ මිනිස්සු ඉල්ලුවේ සුද්ධ වෙනසක්. අපේ පක්ෂෙත් මේ තුල වෙනස් වෙන්න ඕනේ කියලා අපි හිතනවා. ජනතාවට අපි ඇහුම්කන් දෙනවා. ජනතාවට පුළුවන් ඒ තීන්දුව උන්ට ඡන්දෙන් දෙන්න. ඉතින් මම විශ්වාස කරන මේක හොඳ තීන්දුවක් ජනතාව දෙයි. හරි මිනිස්සු පාර්ලිමේන්තුවේ මේ රටට වැඩ කරන්න පුළුවන් හොඳ බුද්ධිමත් කණ්ඩායම පරිණත භාවය තියෙන පිරිසිදු කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ කොයි පක්ෂෙන් වුණත් ජනතාව එහෙම තෝරා ගන්න කියන බලාපොරොත්තු තමයි අපේ තියෙන්නේ. asianmirror.lk